තිරුවන් සන්නයි හැම දෙනාටම. ඓතිහාසික වෙහෙරගල පුරාණ රජමහාවිහාරස්ථානය කියලා කියන්නේ දේවානම්පියතිස්ස මහරජතුමාගේ කාලේ ඉඳන් පැවතගෙන එන විහාරස්ථානයක්. ඉතින් මේ විහාරස්ථානයේ ඓතිහාසික ස්වභාවය ගොඩක් වෙලාවට ගත්තාම ඔබ දන්නවා වර්තමානයේ පවතින තත්ත්වයක ගොඩක් වෙලාවට කරන්නේ නිධානුරුන් විසින් ඒවා කඩලා බිඳලා විනාශ කළා දාලා තියෙන එක. ඉතින් ඒ නිසා අපේ මේ විහාරස්ථානයේ සතුව තිබෙනවා ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා 16 නමක් මේ උතුම් වූ පුණ්‍ය භූමිය තුල වැඩ වාසයේ සිටිනවා. ඒ වගේම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම උතුම් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, ඒ වගේම උතුම් වූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සහ පුස්සදේව කියන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, තවත් මහරහතන් වහන්සේලා කිහිප නමකගේ ධාතුන් වහන්සේලා මේ උතුම් වූ පුණ්‍ය භූමිය තුල පිනත්නී වැඩ සිටිනවා. ඉතින් ඒ නිසා මම තීරණය කරා දැනට මේ ධාතු මන්දිරේ, මේ මම ඉන්න තැන තමයි ධාතු මන්දිරේ ඉදි කරලා තියෙන්නේ. මේ ධාතු මන්දිරේ తాවකාලික මගේ පන්සලේ තියෙන හොඳම කුටිය තමයි මේ කුටිය. ඒ කුටිය තමයි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ වෙන් කරලා තියෙන්නේ. අයිබෝන් ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අපේ අම්මලා තාත්තලාගෙන් නැවත වාරයක් අයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් කුරුණෑගල ලංකා පෞර තරුණ හැටියට අපි මේ වෙනකොට විවිධ ප්‍රදේශවල විවිධ වැඩසටහන් බොහොමයක් කරගෙන යනවා. ඉතින් ඒ අතරින් අපේ ධර්මය ආගම ගැන හිතලා අපි අද පොසොන් පෝය දවසේ ඔයාලා දන්නවා මීට අපි කලින් වැඩසටහන් කරා වෙහෙරගල රජමහා විහාරස්ථානේ. ඉතින් අපිත් එක්ක ඉන්නවාද වෙහෙරගල රජමහා විහාරාධිපති. ඉතින් අපි විවිධ වැඩසටහන් කරා. ඒ කියන්නේ අපි සිංහල අලුත් අවුරුද්දට බඩුමුට්ටු වගේක් අපි 103ක විතර බෙදා දුන්නා. ඒ වගේම අපේ පින්වන්ත රමණී වීරරත්න මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් අපි බෝධි පූජාවක් කරා. ඉතින් ඒ හැම වැඩසටහනක්ම අපි මේ පන්සලේ පින්වන්ත රජමහා විහාරයක් වන වෙහෙරගල රජමහා විහාරස්ථානයේ තමා කරේ. ඉතින් මේ වෙහෙරගල රජමහා විහාරස්ථානයේ තියෙන්නේ කුරුණෑගල ඉඳලා දඹුලු පාරේද්දින් ඉබ්බාගොමෙන් හැරිලා කිලෝමීටර් 20ක් 25ක් එද්දින් රඹේ තියෙනවා. රඹේ හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටරක් විතර එද්දින් මේ වෙහෙරගල රජමහා විහාරස්ථානයේ තියෙනවා. ඉතින් එන කෙනෙකුට හිතට වදින හිතට දැනෙන පන්සලක් තමා. ඉතින් අපි මේ පන්සලේ මේ වැඩසටහන කරන්නත් ලොකුම හේතුවක් තියෙනවා. අපි වැඩසටහන් දෙකක් විතර කරා. ඒ වගේම ලංකා පවුර අපි
විවිධ පන්සල් වලට යනවා, විවිධ වැඩසටහන් වලට, වීඩියෝ වලට පිනට අපි කරලා දෙනවා. ඉතින් අපි සත පහක්වත් ගන්නෑ. ඒ යද්දී මම දැක්ක දෙයක් තමයි, මම මේ ළඟදිත් ගියා පන්සලකට, ගියන් පස්සේ අපි හඳුනේ, මම මේක කිව්වේ නෑ අපේ හඳුරන්ට, දැක්ක දෙයක් තමයි ආවාසකයක් මේ අපේ හඳුරන්නේ මාලිගාවක් වගේ. ඉතින් මාලිකාවක් වගේ ආවාසකයක් හදලා තියෙනවා හාමුදුරුවෝ, සැපට ඉන්නවා. ඉතින් මට එදා හාමුදුරුවෝ කියපු කතාව මතක් වුණා. එතකොට පුතේ මට ඉන්න බෑ, මේ ධාතුන් වහන්සේලා මේ වගේ තියද්දී මට මාලිගාවක් වගේ මගේ ඉන්න ආවාසය හදාගෙන මට ඉන්න බෑ කිව්වා. ඒ කතාව මගේ හිතේ හොඳට තිබුණා, මම කාටවත් කිව්වේ නෑ. ඉතින් ඊට පස්සේ මම නායක හාමුදුරන්ගෙන් ඇහුවා, අපේ හාමුදුරනේ අපි මොනවද කරන්න ඕන. ඊට පස්සේ මට මොකුත් ඕනේ නෑ පුතේ, පුළුවන් නම් අපි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සුගන්ධ කුටියක් හදමු. ඉතින් ඒකට තියෙනවා, මට ඒකට පුළුවන් නම් උදව්වක් කරන්න කියලා මගින් ඉල්ලීමක් කරා. ලංකාපවර අපෙන් තරුණයන්ට දැනුවත් කරා. ඉතින් පොසොන් පෝය දවසේ ඒ පින් අතේ වැඩේට අත ගහන්න තමා අද අපි ආවේ. අද උදේම අපි ඇවිල්ලා ඉතින් මහා සංඝරත්නයේ පිරිත් දේශනාවක් මැද මුල් ගල තියලා ඒ සියලුම දේ වැඩ ආරම්භ කරා. ඉතින් අපි ආදරයෙන් මතක් කරනවා, ලංකාපවුර මේ වීඩියෝ බලන පින්වන්ත අම්මලා තාත්තලාගෙන් පුළුවන් විදිහට අපිට උදව් කරන්න කියලා. ඉතින් අපේ නායක හාමුදුරන්ට මං ආරාධනා කරනවා, අපේ හාමුදුරනේ ඉතුරු ටික නායක හාමුදුරුව පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න කියලා වෙලා. තිරුවන් සන්නයි හැම දෙනාටම. ඓතිහාසික වෙහෙරගල පුරාණ රජමහාවිහාරස්ථානය කියලා කියන්නේ දේවානම්පියතිස්ස මහරජතුමාගේ කාලේ ඉඳන් පැවතගෙන එන විහාරස්ථානයක්. ඉතින් මේ විහාරස්ථානයේ ඓතිහාසික ස්වභාවය ගොඩක් කාලවලට ගත්තාම ඔබ දන්නවා වර්තමානයේ පවතින තත්ත්වය ගැන. ගොඩක් වෙලාවට කරන්නේ නිදාන්නුරුන් විසින් ඒවා කඩලා බිඳලා විනාශ කරලා දාලා තියෙන එක. ඉතින් ඒ නිසා අපේ මේ විහාරස්ථානයේ සතුව තිබෙනවා ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා 16 නමක් මේ උතුම් වූ පුණ්‍ය භූමිය තුල වැඩ වාසයේ සිටිනවා. ඒ වගේම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම උතුම් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, ඒ වගේම උතුම් වූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සහ පුස්සදේව කියන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, තවත් මහරහතන් වහන්සේලා කිහිප නමකගේ ධාතුන් වහන්සේලා මේ උතුම් වූ පුණ්‍ය භූමිය තුල පින්වත්නි වැඩ සිටිනවා. ඉතින් ඒ නිසා මම තීරණය කරා දැනට මේ ධාතු මන්දිරේ, මේ මම ඉන්න තැන තමයි ධාතු මන්දිරේ ඉදි කරලා තියෙන්නේ. මේ ධාතු මන්දිරේ తాවකාලික මගේ පන්සලේ තියෙන හොඳම කුටිය තමයි මේ කුටිය. ඒ කුටිය තමයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට අපේ ඉදිරියේදී පෙන්눔 කරන්නම් මම ඉන්න සංඝවාසය පිළිබඳවත්. ඉතින් මම කල්පනා කළේ අපි සසරේ කරගත්ත පෙර පින්වල මහිමයක් නිසා තමයි අපි අද මේ විදියට යම් දෙයක් භුක්ති විඳරේ කරනවා නම් කරන්නේ. අපි මේ ජීවිතේ යම් කිසි සැපයක් විඳිනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ නමකට කරපු අපුපස්ථානයක් හෝ නැත්නම් අපි සසරේ පුරාවට කරගත්ත බුද්ධ අපුපස්ථානයක කරපු පුණ්‍ය බල මහිමයක් නිසා තමයි මේ විදියට අපිට මනුස්සාත්මයක් ලබා ගන්නට පුළුවන්කම අපට ලැබිලා තියෙන්නේ සසරේ කරගත්ත පුණ්‍ය ධර්ම නිසා. ඉතින් ඒ නිසා මම කල්පනා කළා අපේ විහාරස්ථානය තුළ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සංඥාවෙන් යුතුව භාග්‍යතුන් වහන්සේනෙන් සුගන්ධ කුටියක් නිර්මාණය කරන්න. ඉතින් මේ සුගන්ධ කුටියට අපිට බොහෝ මුදලක් විය පැහැදන් වෙනවා. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේදී හැම දිනාගින්ම ඉල්ලීමක් කරන්නේ ඔබ විදේශගත වෙලා බොහොම දුක් මහන්සියෙන් තමයි මුදලක් හම්බ කරගන්නේ. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. අපි ඔබ දන්නවා අපි අද ඉඳලා හෙට මැරිල යනවා. අපේ ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ ජීවිතෙන් සමුගන්න වේද කියන එක අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ලෝකේ මොනතරම් භෞතික දේවල් තිබ්බත් ඒ භෞතික දේවල් අපේ මේ ලෞකික ජීවිතේ සැපවත් කරවන්න මිසක් ඊළඟ මතු සසර ගමන සැපවත් කරන්න ඒවා පිටක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතේ වෙනින් යමක් කරගතිය යුතුයි. ඒ නිසා හැම දිනාගෙම ඉල්ලා සිටින්නේ මේ මොහොතේදී ඔබට පේනවා ඇති මේ මගේ අතේ තියෙන්නේ ධාතු මන්දිරේ ප්ලෑන් එක. මේක තමයි සැලැස්ම. මෙතන කුටි තුනක් ඉදි වෙනවා මේ ස්ථානයේ.
ධාතු උන්වහන්සේලා වැඩ සිටින්නේ මෙන්න මේ කුටියේ. භාග්‍යතුන් වහන්සේ වැඩඉන්නේ මේ උන්වහන්සේගේ පිළිරුවක් මේ ස්ථානයේ ස්ථාපිත වෙනවා. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන වැඩ ඉන්න උන්වහන්සේගේ සුගන්ධ කුටිය මෙතන නිර්මාණය වෙනවා. උන්වහන්සේට ඇඳ ඒ වගේම එතන තියෙන ඕනේ, ඒ කියන්නේ කාමරයකට අවශ්‍ය කරන සියලුම දේවල් භාග්‍යතුන් වහන්සේනේ මෙතන නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි සදහැතුන් විසින් මෙතනින් ඇවිල්ලා වන්දනා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ බැහැ දකිනකොට ආනන්ද මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමින් වහන්සේ බැහැ දැකලා තමයි භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඔබේ කාරණාව දන්නවා ඇති. ඉතින් ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් තමයි මේ දෙවෙනි කුටිය ඉදි වෙලා තියෙන්නේ, තුන්වෙනි කුටිය ඉදි වෙලා තියෙන්නේ අපේ එන සදහැතුන් පින්නතුන් උදෙසා. ඉතින් මේ කුටි තුනටම එන්නට පුළුවන්කම තියෙනවා, ඇවිල්ලා වන්දනා කරගන්න පුළුවන්කම අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කුටිය නිර්මාණය කරගන්නට මේ ටික ඇස්තමේන්තුගත මුදල අපට කෝටි 2කට වඩා මුදලක් වී පහදාගෙන, මොකද වර්තමාන කාලයේ පවතින මුදල් එක ගත්තාම. ඉතින් ඒ නිසා අපි හැමදෙනාගින් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ මොහොතේදී ඔබට ජීවිතේ සතුටු වෙන්න පුළුවන්. ඔබ යම් දවසක ලංකාවට ආපු දවසට යතුන කුජදීමට මේ කුජදීමට ඇවිල්ලා ඔබට යම් දවසක මමත් මේ විදිහට ආදාර කරලා උපකාර කරන්නේ කියලා ඔබට සතුටු වෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ නිසා තේරුම් ගන්න, ඒ දේවල් තමයි තමන්ගේ මතු ජීවිතේ වෙනුවෙන් ඒ සැපේ වෙනුවෙන් හේතු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට සිහිපත් කරන්නම් අපේ විහාර සංවර්ධන සමිතිය වෙහෙරගල් රජමහා විහාරයේ ඉබ්බාගමුව ශාඛාව මහජන බැංකුව ගිණුම් අංකය මතක් කරන්නම් 207 2001 900 39017 කියන ගිණුම් අංකයට ඔබට මුදල් බැර කරන්න පුළුවන්කම තිබෙනවා කියන එකත් සිහිපත් කරනවා. අපිට ආධාර කරන, උපකාර කරන හැම දෙනාටම අපේ අප්‍රමාණ පින් ඔබට අනුමෝදන් කරනවා. මොකද මං විනුවෙන් කරන දෙයක් නෙමෙයි මේ කරන්නේ, ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විනුවෙන්ම, මහරහතන් වහන්සේලා විනුවෙන්ම ඉදිවෙන නුතුම්මෝ ශ්‍රී ගෞතම සාක්‍යසිංහ සුගන්ධ කුටියයි පින්නතුනි මේ ඉදිරීමේ කටයුතු ආරම්භ කළේ අද දවසේදී. ඉතින් ඒ නිසා අපි පින්නතුන්ට මේ පිළිබඳව වැඩි විස්තර ඉස්සරහට අපි තව තවත් දැනුම් දීම් කටයුතු කරන්නම්. වැඩ කරන අතර වාරේ අපි ඔබට වීඩියෝ දර්ශන ඔබට ලැබෙන සලස්වන්නම් කියන කාරණාවත් මේ මොහොතේදී බොහොම හැම දිනාටම සිහිපත් කරන ගමන් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඉතින් අපේ නායක ස්වාමින් වහන්සේ සම්පූර්ණ දැනුවත් කළා. ඉතින් ඒ වගේම ලංකා පවුර අපිට කතා කරොත් එහෙම නායක ස්වාමින් වහන්සේගේ දුරකථන අංක, ඒ වගේම අපි වීඩියෝ එකේ පල්ලෙහෙන් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකනොත් දාන්නම් නායක හාමුදුරුව දැනුවත් කරපු account numbers. ඉතින් ඔයාලට පුළුවන් නම් තමන්ගේ තාත්තා, තමන්ගේ අම්මා, තමන්ගේ දෙමව්පියෝ සිහිපත් කරලා තමන් වෙනුවෙන්, තමන්ගේ උපන්දිනයක් වෙනුවෙන්, දරුවෙක්ගේ උපන්දිනයක් වෙනුවෙන් අපිට වැලි ටිකක් ගන්න, ගඩොල් ටිකක් ගන්න, සිමෙන්ති ටිකක් ගන්න, බාස්කුලිය සෑහෙන්න යනවා. ඉතින් ඒ හැම දෙයකටම පුළුවන් විදිහට උදව් උපකාර කරන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් ඉදිරියේදී අපි වීඩියෝ වැඩසටහන හැම දෙයක්ම ගෙන එන්නම්. මේ මේක අදීරයෙන් අදීරයට හැදෙන්නේ කොහොමද කියලා වෙලා. ඉතින් සෑහෙන මේක මේ 2026 වෙනකොට හදලා ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ අවුරුදු දෙකක් ඇතුළත මේ වැඩ කටයුතු ටික ඉවර කරගන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් ඒ නිසයි අපි හැමදෙනාගේ මිල්ලීමක් කරන්නේ. මේක අපේ ජීවිතයේ තියෙන කවදා හරි සතුට වෙන්න පුළුවන් දෙයක් මේ උතුම්ම පින්කම. එයි අපේ අනේ. ඉතින් ඇත්තටම අපිට සතුටයි අපි තරුණයෝ හැටියට එකතු වෙලා මේ දේට එකතු වෙන්න ලැබිච්ච ගැන. ඉතින් අපේ අනේ මම අපි තරුණයෝ කතා කරා, කතා කරලා මේ දේට මූලිකත්වය ගන්න අදහස් කරේ අර හේතුව. අපේ අනේ අපේ හාමුදුර කිව්වේ නෑ මට සැපට ඉන්න මේ ආවාස ගයක් හදලා දෙන්න කියලා. ඉතින් අපේ හාමුදුර ඉල්ලුවේ පෙන්වන්න දැන් මේ අපේ මේ වීඩියෝ දර්ශන වලින් පෙන්වුම් කරන්න අපේ මං ඉන්න සංඝාවාසයේ කොයි වගේ තත්ත්වයකට දබලන් වෙලා තියෙනවද කියන කාරණාවත් පෙන්වන්න. ඒකට කලින් මොකද මට මහත්යව නම් මේ සංඝාවාසය හදාගන්න පුළුවන්, මට සැපට ජීවත් වෙන්නත් පුළුවන්. මං හිතුවා ඊට වඩා වටිනවා මේ දේ. හෙට මැරුණොත් එහෙම මට ගිනියන්න දෙයක්වත් නැහැ නේද? ඒ නිසා ගිනියන්න සසර ගමනට යම් දෙයක් අපි ජීවිතේ කරගන්න ඉතින් ආන්නේ පරමාර්ථය තමයි අපේ තියෙන්නේ. ඒක අපි සිවුර දරාගත්තා නම් අපි දානෙට යටත් වෙලා ඉඳලා හරියන්නේ නැහැ. එතකොට අපි මුදලට යටත් වෙලා ඉඳලා හරියන්නේත් නැහැ නේද? ගොඩක් අය පළක් වල බණ කියන්නේ මුදලටනේ නේද? ඉතින් ඒක සේවෙතත් මෙවැනි දේවල් කළාම ඉදිරි අනාගතේ මේ පුදබිම වලට ඇවිල්ලා මිනිස්සු දහස් සංඛ්‍යාත කී දෙනෙක් වඳීද පුදයිද? එතකොට ඒ මිනිස්සු කවදා හරි දැන්
අපි කියනවා අද රජ දවසේ මේ දේවල් කරලා තිනවා මේ මිනිස්සු මාර මිනිස්සු කියලා කියනවනේ අපි නේ. එතකොට අපි ඒව දැකලා පෙලක් වලට අදටත් අවුකන පිළිමෙට ගිහිල්ලා වන්දන මාන ආදිය කරනවානේ නේද? ඒ වගේ සිද්ධාස්ථාන වලට ගිහිල්ලා වන්දින ගානක් වාරක් වාරයක් පාසා අප්‍රමාණ පිං ලැබෙනවා, අප්‍රමාණ කුසලයක් ලැබෙනවා. ඉතින් කව අපි දන්නේ නැහැ ඊළඟ ජීවිතේ මොන වගේ තත්යකට අපිට පත් වෙන්න වේද කියලා. ඊට කලින් මේ ලැබච්ච දුර්ලභ බුද්ධෝපපාද කාලේ තුලදී මේ වැඩ ටික අපි කරගන්න ඕනේ. අපි වෙනුවෙන් තමන් වෙනුවෙන් තමන්ගේ කාට ආදරේ කරන්නටත් පෙර තමන්ට තමන් ඉස්සෙල්ලා ආදරේ කරන්න ඕනේ. ඒ වගේම අපි හවන්නේ දැන් අපි මේ සුගන්ධ කුටියේ පිළිම වහන්සලාත් මේ නිර්මාණය වෙනවා නේද? ඔව් පිළිම වහන්සලාත් නිර්මාණය වෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ රකින්නේ මහත්තයා සක් දෙවිඳු සහ සතරවරම් දෙවියෝ, ඒ වගේම මහකෙල නාගරාජයා, ඒ වගේම උතුම් වූ මහා බ්‍රහ්මයා, ඔය කියන පිරිස තමයි මේ සම්බුද්ධ ශාසනය රකින්නේ. එතකොට ඒ උන්වහන්සේලාගේ පිරිරුවන් වහන්සේලාත් මෙතන මේ ප්‍රතිස්ථාපනය කරනවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ මම කිව්වට මේ හිතන්න එපා මොනවාක්වත් මේ ආකාරයෙන් මම ඉඳගෙන ඉන්න ආකාරයෙන් පිරිසකට ධර්ම දේශනා කරන ආකාරයට මේ පිළිරුවන් වහන්සේ නමක් ඉදි වෙනවා. අපේ පින්වන්ත අයට අපේ හැමෝටම පුළුවන් දේ පිළිම වහන්සේලාත් බාර ගන්න බාර ගැනීමේ කටයුතු කරන්න පුළුවන්. එතකොට අපි ඒවා පිළිබඳව ඉස්සරහට ඔබට දැනුවත් කරන්නම්. දැනට අපිට අවශ්‍ය වෙන්නේ මේ සුගන්ධු කුටි අපිට ගඩොලින් නංවගෙන මේකේ වහලේ ගහලා ගැවුවට පස්සේ තමයි අපි පිළිම කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒවා පිළිබඳව අපි පසුවෙන් දැනුවත් කිරීම කටයුතු කරමු. ඒ වගේ මේ දැනට මේ පවතින මේ කරඳුන් වහන්සේ නෙමෙයි තන්පත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මීට වඩා විශාල කරඳුන් වහන්සේ නමක් අඩි 10ක් විතර උස කරඳුන් වහන්සේ නමක් තමයි තන්පත් කරන්නත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ සෑම සියලු දෙයක් ගැනම දැනුවත් කරා. ඉතින් මේ වීඩියෝ එක බලන ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන්ගෙන් අපි කාරුණික වැඳලා ඉල්ලනවා මේ පූජනීය ස්ථානයේ ඉඳලා 13 මාසෙලා ඉදිරිපස වැඩම සිටිනවා. ඉතින් මේ වගේ පිම්බිමක ඉඳලා පින් අදහසක් ඔයාලට දෙනවා. ඉතින් තමන්ගේ කට්ටිය සිහිපත් කරලා තමන් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම පින්කම මෙන්න. ඉතින් නායක ස්වාමීන් වහන්සේගේ දුරකථන අංක විස්තර ලබා දෙන්න. ලංකා පවුර අපිටත් කතා කරන්න. අපි මෙතන ඉඳලම මේ පින්වන්ත භූමියේ ඉඳලා මතක් කරනවා පෞද්ගලිකව යම්කිසි මුදලක් අපිට දුන්නොත් අපි ඒ මුදල නායක ස්වාමින් වහන්සේට ඒ කට්ටියට පින් අනුමෝදන් කරලා අපිට ලැබෙන මුදල වීඩියෝ එකකින් අපි ඒ නායක ස්වාමින් වහන්සේට ලැබෙන්න සලස්වනවා කියන එක මතක් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් අපි දාලා තියෙන පන්සලේ තියෙන account number එකටත් පුළුවන් විදියට උදව් උපකාර කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි මීට වැඩිය වැඩසටහන අපි මේ බිල්ඩින් එක හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලංකාපවුර අපේ උපරිම දායකත්වය තරුණයෝ විදියට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගෙනුත් ඉල්ලුම් කරන්නේ පුළුවන් තරම් අපි මේ දේට දායකත්වය කරන්න උදව් උපකාර කරන්න කියලා තමයි අපි බලාපොරොත්තු ඉල්ලා සිටින්නේ ඔයාලා සෑම සියලු දෙනාගෙම. ඉතින් මාත්‍යා දැන් කාට හරි මේ තිබෙනවා නම් මේ පිළිබඳව තවත් වැඩි විස්තර දැනගන්න මගේ දුරකථන අංකය මතක් කරන්න WhatsApp නම්බර් එක 076-25-72-72-4 කියන නම්බරයට කතා කරන්න පුළුවන්. විස්තර තව දුරට ඕනනම් දැනගන්න ඕනනම් මේක ගැන සැකයක් තියෙනවා නම් ඕනනම් අපි වීඩියෝ කෝල් එකෙන් පෙන්වන්න පුළුවන් අපට මේ පිරිසට. අපි මේ ධාතුන් වහන්සේලා උදෙසා දවසකට හතර වතාවක් වතාවත කරනවා. දැන් ඔබට අදත් පේන විදිහට මේ පොසොන් දවසේ මේ දෙතිස් වැඳන පූජාව දවල් තිබ්බා. උදෑසන 4ට පටන් ගත්තේ තේවා කටයුතු. ඒතකොට බුදුහාමුදුරන්ට ජීවමාන බුදුහාමුදුරු වැඩි හිටියා නම් ජීවමාන බුදුහාමුදුරන්ට කොහොමද සලකන්නේ? ආන්නේ ආකාරයට තමයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි මේක මේ විහාරස්ථානය තුළ මේ කටයුතු සිදුවීම පවතින්නේ. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා සෑම සියලු දෙනාටම ගොඩක් පින් සිද්ධ වෙනවා. පොසොන් පුරපසළොස්වක දවසේ අපිට මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වීමත් අපේ ඇත්තටම පිනක් බලන්න ලැබුණ එක. ඒකත් ඔයාලගේ පිනක්. ඉතින් ඔයාලා දුක් මහන්සියෙන් උපයා ගන්න ධනයෙන් තමන්ගේ ධර්මයේ ආගම වෙනුවෙන් යම් කිසි මුදලක් පූජා කරන්නේ. ඉතින් ඒ දේ තමන්ට පින් සිද්ධ වේවා කියලා වෙලා. ඉතින් ලංකා පවුර වීඩියෝ බලන සෑම දෙනාගෙම මම නැවත වාරයක් ඉල්ලනවා මේ දේ ඉදිකර ගැනීම සඳහා අපිට පුළුවන් විදියට දායකත්වය ලබා දෙන්න කියලා. එහෙනම් ඔය මේකේ මේ මහත්ය මේ අවසන් කරන්න ප්‍රථම කියන්න ඕනි මේ අනිවාර්යයෙන්ම මේකේ අපි මේකට යන ගඩොල් කොච්චර ප්‍රමාණයක් ගඩොල් වෙනවා 16000ක් වගේ. ඔව් ඒතර සිමෙන්ට් කොට 400ක් විතර වගේ යනවා. එතනින් ගියාම බිමටල්ල නම් ඉන්නේ ලෑලි තනික සම්පූර්ණයෙන්ම. ඒ විදියට තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ විස්තරات අපි මේකට ඇතුළත් කරමු.
අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ටික ඔක්කොම දාන්න. ඔය තව විස්තර මොකුත් ඕනනම් නායක හඳුනාගේ දුරකථන අංකයත් දාලා තියෙනවා. අපිටත් කතා කරන්න සියලු විස්තර ලබා දෙන්නම් පුළුවන්. ලංකාවේ කොහේ හිටියත් පිටරට කොහේ හිටියත් ඉතින් ඔයාලට මහඟු ආස්ථාවක් කියලා මතක් කරනවා. ඉතින් අපි වීඩියෝ එක අවසන් කරනවා. ඉදිරියේ තව වීඩියෝ එක එක වැඩසටහන් ගෙන එන්නම් මේ පන්සලේ මේ දේවල් ඉදිවෙන විදියට. ඉතින් මම නැවතත් කියනවා, මම මේ දේට අපි තරුණයෝ එකතු වුණේ පුංචි කාලේ ඉඳලා මේ පන්සල ගැන දන්නවා. දැන් අවුරුදු ගානකින් ආවන් පස්සේ මේ පන්සල දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනුණා හිතට. ඉතින් හිතට දැනුණු දෙයක් නිසා වැඩේ කරන්න ඕන කියලා වෙලා අපි තරුණයෝ කතා කරලා එකතු වුණේ. ඉතින් වීඩියෝ එක බලපු උදව් උපකාර කරන සෑම සියලු දෙනාටම බොහොම පිං අයිති වේවා. සාතුකාර හඳර උදින අපරිමාණ නොහස් පිරි දෙවිවරු වටිනා පිම්බිම වඳිමු පුතමු බැතින් සෙම උතුරැස් මාලා විහිදෙන කේශධාතු වටිනා බිම මහරහතුන් වැඩු සිටි බිම වඳිමු පුතමු බැතින් සෙම.